ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාද ගෙනෙන අතර අපගේ යාඥා කණ්ඩායම විසින් නව YouTube චැනලයක් ආරම්භ කර ඇති අතර ඔබටත් පුළුවන් එම වීඩියෝ නරඹා ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම මෙම පණිවිඩය තවත් කෙනෙකුට ෂෙයා කර ඔබත් සුභාරංචියට හවුල්කාරයෙක් වන්න. ජේසු පිටයි. සුභම සුභ රාත්‍රියක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද ගෙනෙන අතර වහන්සේ යහපත් සුන්දර දවසක් ඔබටත් මටත් නිම කරන්න දෙවියන් වහන්සේ දුන්නා වූ මහත් කරුණාව නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඉතින් මම විශ්වාසනද දවසේ ඔබ විවිධ කාරණාවලට විවිධ අභියෝග වලට ඔබ මූණ දීලා අද දවසේ උන්වහන්සේගේ වචනයට මෙලෙස ඔබ එක්සිට සිටිනවා ඇතයි මම විශ්වාස කරනවා. හොඳයි, වෙනද වගේම අද දවසේ දෙවචනේ යම් කාරණාවක් අපේ ඉලිදරව් කරගෙන ඇදහිල්ලෙන් අපේ ආත්මය ශක්තිමත් කරගෙන අපි කාරණාව උදෙස අපි යාඥා කාරණාව උදෙස අපි යාඥා කරමු. මම ඔබ සමග බෙදා ගන්න මේ රාත්‍රිය තුල ගලාති පොතේ 5 පරිච්ඡේදයේ 25 පදය ලියවිල්ල තුල මෙලෙස සඳහන් කරනවා. අපි ආත්මයන් වහන්සේ කරණ කොටගෙන ජීවත් වෙමු නම් ආත්මයන් වහන්සේ කරණ කොටගෙන ඇසිරෙමු. නිෂ්පල පාටු නොකරමු, එකිනෙකා කෝප නොකරමු, එකිනෙකාට ඊර්ෂ්‍යා නොවෙමු. මේ ස්ථාන තුල පාවුතුමා අපිට යම් උපදේශයක් දෙනවා. මේ ස්ථානයේ කියනවා ආත්මයන් වහන්සේ කරණ කොටන අපි ජීවත් වෙමු නම් අපි ආත්මය කරණ කොටගෙන හැසිරෙමු. හේතුව නිෂ්පල පාරට්ටු අපි නොකරගෙන එකිනෙකන කෝප නොකරමින් මේ පොළොවේ අපි ආත්මයන් වහන්සේක හැසිරෙනවා නම් උන්වහන්සේත් එක්ක අපි ජීවත් වෙනවා නම් උන්වහන්සේ ඔබට මට ජීවත් වෙන්න ඕන නව් පරිසරයක් සහ උන්වහන්සේ වටපිටාවක් මේ වචනේ තුලින් ඔබට මට නිර්මාණය කරා. මේ ස්ථානය කියනවා එකිනෙක කෝප නොකරමු, එකිනෙකන ඊර්ෂ්‍යා නොවෙමු. දවසේ අපි බොහෝ අය අපි දකිනවා එකිනාට එකිනා ඊර්ෂ්‍යායි. උන් කැමති නෑ තව කෙනෙක්ගේ දෙයක්, තව කෙනෙක් දියුණු වෙනවට, තව කෙනෙක් හොඳට ඉන්නවට, තව කෙනෙක් යහපත්ව සිටිනවට ඔබ ප්‍රීතියෙන් කුමන හෝ දෙයක් කරනවා තව කෙනෙක් ඊර්ෂ්‍යායි. මේක දෙවියනාසික ස්වභාවයක් නෙවෙයි, දෙවියන්සේ දරුණු ඔබගේ මගේ ස්වභාවයක් නෙවෙයි. හේතුව ඔබ මාතුල ආත්මනව ශුද්ධ ආත්මනවහන්සේ සිටින නිසා උන්වහන්සේ අකමැති කාරණාවක් ඊර්ෂ්‍යා කිරීම සහ කෝප වීම, ඒ වගේම කෝපය කියන එකත් එහෙම තමයි. සුළු දෙයක් සිදු වුණත් ඔවුන් විශාල ලෙස ඒක ඔවුන් හිතලා ඔවුන් විශාල අඬු බවට ඒව පරිවර්තනය කරන විශාල ගැටුම් බවට ඔවුන් ඒව පත් වෙනවා. හේතුව ආත්මයන් වහන්සේ නැති ජීවිතවල හැසිරීම මේකයි, ඒ වගේ ස්වභාවය මේකයි. ඒ නිසායි දේව වචනය තුලින් කතා කරන්නේ ඒ ආත්මයන් වහන්සේ තුල අපි කොහොමද ජීවත් වෙන්නේ, කොහොමද අපි හැසිරෙන්නේ කියනා උදේ මේ ස්ථානයේ තුලින් පාවුතුමා ශුද්ධාත්මයන්සේ කරණ කොටගෙන අපිට එළිදරව් කරනවා. අපි තව වචනයක් අපි බලමු. යොහන් පොතේ 14 පරිච්ඡේදයේ 21 පදය මේ ස්ථානයේ කියනවා යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂා කරේද මට ප්‍රේම කරන්නේ ඔහුය, මට ප්‍රේම කරන්නා මාගේ පියාණන් වහන්සේ විසින් ප්‍රේම කරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේම කොට ඔහුට ප්‍රකාශ වන්නේ මේ කීසේක. ආමෙන්. මේ ස්ථානයේ කියනවා යේසුස් වහන්සේ යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂා කරේද මට ප්‍රේම කරන්නේ ඔහුය. ආමෙන්. හාලෙලූයා. උන්වහන්ස ඔබට මට ජීවත් වෙන්න ඕන කරන පරිසරය දේ වචනේ තුලින් කතා කරනවා. අපි දකිනවා ගලහත් පුතේම කතා කරන ආත්මයන්වහන්සේගේ පල ගැන ඔබක මගේ ජීවිතයේ තිබෙනවද? ප්‍රීතිය, සමාදාන, ඉවසිනිවන්තකම, කරුණාව, යහපත්කම, මුදුකම, අමන දැන හැසිරීම මෙවැනි බොහෝ දේ ඒ ස්ථාන තුල සඳහන් කරනවා. ඔබගේ මගේ ජීවිතය තුල එවැනි පල තිබෙනවද? මේ ස්ථානේ කියන්නේ ඒකයි. උන්වහන්සේගේ ආඥා අපි පිළිගෙන ආරක්ෂා කරනවා නම් දෙවනස් කියන මට ප්‍රේම කරන්නේ කෙනා. එහෙනම් අපි හේතපදි දැක්කා. කෝපය කියන්නේ දෙවනස්සේ කැමති දෙයක් නෙවෙයි. ඊර්ෂ්‍යාව කියන්නේ කැමති දෙයක් නෙවෙයි උන්වහන්සේ. එහෙනම් අපි දෙවනස්සේගේ වචනේ තුල අපි ජීවිතය අපි ගොඩනගමු. උන්වහන්සේ කියන මට ප්‍රේම කරනවා නම් මගේ ආඥාව බා ආරක්ෂා කළ යුතුයි. උන්වහන්සේගේ වචනේ තුල අපි ජීවත් වෙ යුතුයි. මේ ස්ථානේ කියන මමද ඔහුට ප්‍රේම කොට ඔහුට ප්‍රකාශ වන්නේ මේ කීසේක.
අපි උන්වහන්සේගේ ආඥා උන්වහන්සේගේ වචනය තුළ අපි හැසිරෙද්දී උන්වහන්සේ ඔබට මට ප්‍රකාශ වෙන්න යනවා. උන්වහන්සේ ඔබගේ මගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න යනවා. උන්වහන්සේ ඔබගේ මගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න යනවා. වේදනාවට දුකට කනස්සල්වාස පිළිතුරු දෙන්න යනවා. හේතුව උන්වහන්සේගේ ආඥාවට අපි කීකරු වෙද්දී අපි ඒවා පවත්වද්දී අපි ඒවා තුළ හැසිරෙද්දී ඒවා අපේ ජීවිතේ බවට අපි පත් කරගද්දී දෙවියන් වහන්සේ කියනවා මම ඔවුන් සමග සිටින්ට යනවා කියලා ඔවුන්ට ප්‍රකාශ වෙන්න යනවා කියලා උන්වහන්සේ මේ වචනේ තුළ ඔබට මට එළිදරව් කරනවා. මේ රාත්‍රියේ තුන් වහන්සේ ඔබට මට කතා කරන යමන් ඔබ මා දෙවෙනස්සේගේ වචනේ නැවතු පාදිනුණු උන්වහන්සේගේ සෙනග උන්වහන්සේගේ දරුවෝ. එහෙනම් අපි උන්වහන්සේගේ වචනේ තුළ අපි ජීවත් වෙමු. අපි උන්වහන්සේගේ වචනේ විශ්වාස කරමු. උන්වහන්සේගෙන ඔබ වචනේ නැවත ඉපදিলা දවස සිටින්නේ. එහෙනම් අපි දෙවෙනස්සේගේ වචනේ අපි කී කරවෙමු. අපි අපිව සෝදිසික අපේ ජීවිතයේ යම් දුර්වලකම් තිබෙනවද යම් අඩුපාඩුකම් තිබෙනවද අපි වචනය තුළින් ඒවා නිවැරදි කරගෙන අපි ජීවිතයෙන් අපි නොදන්නා දේ අයින් කරලා උන්වහන්සේ කැමති ජීවිතයක් තුළ අපි ජීවත් වෙමු. උන්වහන්සේ අපිට කියනා වූ ජීවිතය තුළ අපි ජීවත් වෙද්දී උන්වහන්සේ පුදුම දේ ඔබගේ මගේ ජීවිතේ කරාට ආමෙන් හාලෙලූයා. බොහෝ මිනිසුන්ට ඔබව ජේසුස් වහන්සේ මේ සිටි මේ පොළොවේ සිටි ආකාර ප්‍රකාශ වෙන තැනම ආත්මනස බෝ පාවිච්චි කරන්නට නා ඔබ තුලින් පුදුම දේ කරන්නට නා බොහෝ අයට ඔබ පිළිතුරක් ලෙස උන්වහන්සේ පාවිච්චි කරන්නට යනවා. ඒ නිසා උන්වහන්සේගේ ආඥා අපි පිළිගෙන අපි ඒව ආරක්ෂා කරමු. අපි ඒවා මෙනෙහි කරමු. අපි දවසින් දවස වචනේ අපි ඉගෙන ගමු. වචනේ සත්‍යතාවෙන් අපි අල්ලගෙන අපි ඒකතුල අපි ගමන ආරයා උන්වහන්සේ පුදුම දේ ඔබගේ මගේ ජීවිතේ කරන්නට යනවා. ආමෙන් හාලෙලූයා. උන්වහන්සේ උන්වහන්සේගේ වචනයට විශ්වාසවන්තව සිටිනවා. උන්වහන්සේගේ වචන උන්වහන්සේ බොරු කරන්නේ නැහැ කියලා ලේවලි තුල සඳහන් කරනවා. උන්වහන්සේ යමක් නැසගේ වචනය තුල සඳහන් කරා උන්වහන්සේ විශ්වාසවන්තව සිටිනවා. ඒක උන්වහන්සේ සම්පූර්ණ කරන්නේ. මම විශ්වාසන මේ රාත්‍රිය දෙවියන්ස ඔබට මට යමක් කතා කරමින් සිටිනවා. අපි එක්සිට අපි යාඥා කරමු මේ උදෙසා. ස්වාමීනි, ඔබගේ වචනය තුල ඔබ වහන්සේ අපට එනිදරව් කරන නිසා ස්තුති කරනවා ස්වාමීනි. ඔබගේ ආඥා තුල ජීවත් වෙන ඒවා ආරක්ෂා කරන්න පිළිපදින්න අපි එකිනෙකට උපකාරණාත් වෙනවා සුභ වහන්සේම අපිට මඟ පෙන්වන ස්වාමීනි. ස්වර්ණවාසිකවා අපි ආත්මනවාසේ කරන කරුණ අපි ජීවත් වෙනවා නම් එහෙනම් ආත්මනවාසේගේ කාරණා අපේ ජීවිතය තුළ තිබිය යුතුයි. එහෙනම් නිෂ්ඵල පාරට්ටු කිරීම නොකරගෙන එක්කිනෙකනා කෝප නොකරගෙන එක්කිනෙකනා ඊර්ෂ්‍යා නොවි ජීවත් වෙන එක ඔබ වහන්සේ කැමැත්ත ස්වාමී. අපි එවැනි ලෙස අපිව පරිවර්තනය ශුද්ධ ආත්මයන් මේ රාත්‍රියේ ඔබ වහන්සේ අපිට කරමින් ඔබගේ වචනය තුළ අපිව නිවැරදි කරන්න ස්වාමීනි. අපව ගෙන යන්න අපි ආශනා කරනවා යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමෙන්. හැලෙලූයා. හොඳම වෙනද වගේම ආශ්‍රයිදී මුදෙස් අපි ආශනා කරන්නට යනවා. අපි ආශනා කරමු. රෝගීන් උදෙස් අපි ආශනා කරමු. ඔබ කුමන තත්ත්වයක සිටියත් අයිදුර මොනදී ඔබ ගැන කතා කරත් ඔබ යම් වේදනාවක සිටිනවද මේ වෙලාවට ස්වාමීන් වහන්සේ හාස්කම් කරන්න බලවත්. උන්වහන්සේගේ වචනේ ජීවමානයි. එක දෙමුවත් කඩුවක් කියලා කියනවා. ඔබ විශ්වාස කරන මේ රාත්‍රියේ තුල දෙවියන් වහන්සේ හාස්කමක් ඔබ මත කරන් වෙනවා. ඒ තුනාසේගේ වචනේ ප්‍රකාශ කරද්දී උන්වහන්සේ දේවල් මේ පොළවේ පැවැත්මට ගේන බව ලියවිල්ල තුල සඳහන් කරනවා. දවසේ මේ රාත්‍රියේ තුල ජේසුස් වහන්සේගේ නාමයේ උන්වහන්සේ ඔබට සුවය නිදහස් කරන්ට යනවා. ඔබ වේදනා ප්‍රස්ථාන බාත තබා ගන්න. ඔබ දෙවියන් වහන්සේ මත මේ රාත්‍රියේ විශ්වාසය තබන උන්වහන්සේ ඔබ ස්පර්ශ කරන්න. හාලෙලූයා. ප්‍යානේ මේ හැම රෝගියෙක්ම මම ඔබ ඉදිරියේ තබනවා ස්වාමී. ස්වාමී ශරීර මොන ස්ථානයේ වේදනාව කරත් ස්වාමී ඔබ වහන්සේට සුව නොකල සුව කරන්ට බැරි කිසිම රෝගයක් නැති බව අපි දන්නවා. හේතුව ඔබයි අපිව නිර්මාණය කරපු දෙවියන් වහන්සේ. එහෙනම් ඔබ දන්නවා අවශ්‍යදී අවශ්‍ය ස්ථානයේ කරන්ට කොහොමද ඒකට කරන්න ඕන මොකද්ද වෙනුවෙන් කරන්න ඕන ඔබ දන්නවා දෙවිපියන් ස්වාමීනි. මනුෂ්‍ය කල්පනා කරමින් සිටිනවාද මේ වෙලාවේ කොහොමද මේක සුව වෙන කොහොමද මේක නිදහස් වෙන්නේ කියලා. නමුත් මගේ දෙරස ඔබ වහන්සේ බලවන් ස්වාමී මේ රාත්‍රියේ හැම රෝගයකම ජීවිත බෝස අපකසන් හාලෙලූයා. ඔබගෙ සුවේ ආත්මේ ජේසුස් වහන්සේගේ නාමයෙන් රාත්‍රිය අපි නිදහස් රාමස්සේ කරුස මන්තේ ලබ්‍රන්තුරන කාලෝ බෂන් රුස බ්‍රන්ඩි කරකල මන්තේ ලිබ්‍රන්තුරන මසතුනි කරුස බ්‍රන්ඩි කරකල මන්තේ ලන මල්දේ වැඩබගෙ සුවේ ජේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් කරන අපි යන්නේ දැන් බෝවන්සේ අතගස් ඔබගේ සුවය මේ මොහොතේ ඔබ මත නිදහස් කරන සත් අපි ඔබට ස්තුති කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හාලෙලූයා. හාලෙලූයා. ඒ වගේම අපි ආශනා කරමු ඔබ බොහෝ දෙනෙක් සිටිනවා ආර්ථික පුදුම අපහසුතාවයන් තුළ ගමන් කරන අය. ඔබ මොන දේ කරත් ඔබ හිතනවා ඒවා සාර්ථක වෙන්නේ නැහැ. සමහර දවසින් දවස ඔබ
අලකිරන ඔබගේ ජීවිතයේ තිබෙන වාර්තික නිසා සමාවට ඔබට කැම නැහැ. සමාව ඔබගේ දරුවෝ බඩගෙන ඉන්නවා. සමාව ඔබ කරන හැම දෙයක්ම අසාර්ථක වෙනවා. සමාව ඔබ හිතනව කවුරු හරි මොනවා හරි කරලා ඇති අපිට කියලා. කවුරු හරි පොදු විනයක් හෝ වුණියමක් කරලා ඇති කියලා ඔබ එහෙම හිතනවා. ඒ නිසා මේ හැම දෙයක්ම නැති වෙලා තියෙන අසාර්ථක වෙලා තියෙන කියලා ඔබ හිතනවා. ඔබ එවැනි කෙනෙක් නම් උදාස මේ රාත්‍රියේ ඔබට කතා කරනවා ආභාෂයේ කරුණිසමය. ඔබ එවැනි කෙනෙක් නම් රාසේ කියනවා ඔබ මම විශ්වාස කරොත් ඔබගේ ජීවිතේම වෙනස් කරන්නටනවා. මම දෙවියන් වහන්සේ. මම මේ ලෝකෙට බෝගෙනපු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කියන ඔබගේ තත්ත්වය වෙනස් කරන්න මට බලය තිබෙනවා. රාසේ රාජ්‍ය ඔබට කතා ඔබ එවැනි කෙනෙක් නම් ඔබ ඔබ ව්‍යාපාරනස ඔබ වැටිලා බසහත්කලා ඉන්න ඔබ ආර්ථිකයෙන් ඔබ වැටිලා ණයබරින් ඔබ මිරිකලා ඉන්න කෙනෙක් නම් ඔබ ස්වාමීන් වහන්සේ මත මේ රාජ්‍ය විශ්වාස තමයි. ඔබ බොහෝ වෙලාට ඔබ බොහෝ මිනිස්සු විශ්වාස කරලා ඔබ අද දවසේ හෙම්බත් වෙලා ඉන්නවා. ඔවුන් සමහර දේවල් කියලා ඇති ඔබට. මේකට මම උත්තරයක් දෙනවා. මම ඔබලාට මේ ප්‍රශ්නේ එළියට එන්න උදව් කරනවා. මම උදාහ දෙන මොනවා හරි දෙයක් කරන්න. හැබැයි ඔවුන් ඔබ මගහරලා ඇති. එවැනි සිදුවීම් නිසා ඔබට ඔබ මේ පාවෙලා ඇති. මේ රාත්‍රියේ එවැනි අයට උන්වහන්සේ කතා කරනවා. උන්වහන්සේ කියනවා ඔබ මම විශ්වාස කරොත් ඔබට පුළුවන් උන්වහන්සේගේ මහිමේ දකින්න. ඒතුව දලාසරුස් මැරිලා දවස් තුනක් වෙනවා. ඔබේ සහෝදරය කිව්වා ඔබ මීට කලින් ආවනා මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ ඌ ජීවත් වෙනවා කියලා. එවකට මැරිලා ලාසරුස් දවස් තුනක් වෙනවා. නමුත් ජේසුස් වහන්සේ ඒ සහෝදරය කියනවා ඔබ විශ්වාස කරොත් මේ දැනුත් දෙවෙනස්සේ මහිමේ දකින්න පුළුවන්. අවිශ්වාස කරනවා. ඒ මැරුණු ලාසරුස් දෙවියන් වහන්සේ නැවත ජීවණයට ගෙනල්ලා මිනිස් අතට නිදහස් කරනවා. දවස ඔබගේ ප්‍රශ්නේ වෙන්නේ තත්ත්වයක් තුළ ඇතිව මැරිලා ඔබ හිතන කවදවත් ඒකට පිළිතුරක් නැහැ කියලා. සමහර ඒ ආර්ථිකයත් එවැනි තත්ත්වයන් තුළ ඇති. ඔබ හිතන කවදවත් මේ ප්‍රශ්නෙන් අපිට එළියට එන්න බෑ. මේ ආර්ථිකයේ මෙච්චරම් විශාලයි. අපි මෙච්චර ණය වෙලා තිබෙනවා. අපි කොහොමද මේකෙන් එළියට එන්නේ කියලා ඔබ එවැනි වාතාවරණයක් තුළ මේ රාත්‍රියේ ගමන් කරන කෙනෙක් නම් උන්වහන්සේ ඔබට කතා. උන්වහන්සේ වාතාවරණය වැදගත් නැහැ. උන්වහන්සේ ඔබගේ ප්‍රශ්නේ කොයිතරම් විශාලද කියන එක වැදගත් නැහැ. උන්වහන්සේ ඔබ විශ්වාස කරොත් උන්වහන්සේට පුළුවන් ඔබ වෙනුවෙන් අලුත් දොරක් විවෘත කරන්න. උන්වහන්සේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඔබ විශ්වාස කරොත් ලාසරුස්ගේ සහෝදරණ කිව්වේ දෙවියන්ගේ මහිමේ දකින්න කියලා. දැන් උන්වහන්සේ ඔබට කතා කරන ඔබ විශ්වාස කරනවා නම් ඔබගේ හැම තත්ත්වයක්ම වෙනස් කරන මම බලවන්. මම දෙවියන් වහන්සේද? ලාසරුස් මුළු විශ්වයම ආපු දෙවියන් වහන්සේ මමයි. ආහස පොළව සහ පොළව යට දින සීනු දේ මවපු දෙවෙනස්ස සමයි. උනාස කියනවා මගේ යටතේ මගේ පාලනේ මේ සියල්ල තිබෙන්නේ. උනාස කිව්වා ඔබගේ ජීවිතය හාස්කම කරන්න ඔබ විශ්වාසයෙන් මේ රාත්‍රියේ උන්වහන්සේ මත ඔබගේ අද ඉන්නේ තවන හාලල්ලුයා. හාලල්ලුයා ජේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමී මේ හැම කෙනෙම ජීවිත මම ඔබ ඉදිරි තබන පියාණන්. වාසය අසක සරබස්සේ කරු ජමන්තේ ලිබ්‍රන් තුරන කසතල බ්‍රකු ජමයා පියාණන්. ඔත ආර්ථිකයේ ගෙනෙන්න බැරුව යම් දේවල් බාධා කරලා දී ජෙස්සුගේ නාමයෙන් පහදා දී වක්තරස් වත්. ස්වනේ යම් මය මොන්ට විරුද්ධ කොඩි වින ඌණියම් කරලා දී මොනවද? ඔංග ජීවිතේ පා කරන තත්ත්වෙට ඔංග ගෙනත් තිබෙන දොඟු ව්‍යාපාර විනාශ කරලා දුන ජෙස්සුනේ. ඒ හැම තත්ත්වයක්ම රාහත ඔබ නිවැරදි කරනවා ජෙස්සුස් වහන්සේගේ නාමයෙන්. ඒ සියලු ඒ සාතන්ගේ සල්සු ජෙස්සුගේ නාමයෙන් අද දවසේ අවෝසි කරන රෙමාසේ රාකුම කන්තුල නමස් අගුරුසි ප්‍රණි කලමය නැසේ සුති පියන්නේ. ඒ දාලාසුරුස් ඔබ නැවත ජීවත් කරපු දෙවෙනාස. ඒ මරුණු ලාසට නැවත ජීවනය දුන්න දෙවෙනාස. මේ හැම ප්‍රශ්නෙකම ජීවනය දෙන ඔබ බලවත් බව සිටිනවා. වෙන හැම ආර්ථික තත්ත්වෙම වෙනස් කරව ජීවිතේ නාම රාජාකු මායත්සේ නිවස් වෙනස් වෙනවා. ඌ ඔබේ ව්‍යාපාර වෙනස් වෙනවා. ආශිර්වාදන ජේසුගේ නාමයෙන්. ඔව් හාස්කම් දකින්න. ඔබගේ පුදුම ක්‍රියා දකින්න ජේසුගේ නාමයෙන්. ඌ ස්වාන නොදන්නා මිනිස්සු ඔවුන්ව වෙනී සිටින්ට යනවා. හාලෙලූයා. ඔවුන්වෙනුවේ ඔන්නදන්නා මිනිස්සුවේ ඔබ ප්‍රශ්නවලට උත්තරයක් වෙන්න රිබස්සේ කරුණ දමන්තේ හාලල් ඔබ දෙවියන් වහන්සේ අපි විශ්වාස කරන රාත්‍රිය තුළ වහන්සේ ඔබ විශ්වාස කරන ඔබගේ සෙනඟ තුළ ඔබ පිළිතුරු සපයමින් සිටින බව ආමෙන් හාලල්ලුයා සුති පියයන් ඔබ වහන්සේ හඬ අසමින් ඔබ වහන්සේ තුළ යහපත් දේ කරන නිසා අපි ඔබට සුති කරන මගේ දෙවියන් වහන්සේ ස්තුති ස්තුති මගේ දෙවි පියාණනි ආමෙන් හාලල්ලුයා හාලලුයා. අද දවස ඔබ ප්‍රීතියෙන් ඇති සමාදානයෙන් සතුටින් ඇති මාස බොහෝ ආශිර්වාද කරලා ඇති අද දවස පුරාවට. ඒ හැම දෙයක් නිසා අපි දෙවියන් අසර ප්‍රශංසා කරනවා. ඒ වගේ යම් අයට අද දවසේ නොලැබුණු නිසා යම් දේවල් දුකෙන් කනදාස්වෙන් කනස්සලෙන් සිටින අනුනාසී කියනවා.
ඔබට යමක් නොලැබුණා නම් ඔබට ඊට වඩා හොඳ දෙයක් දෙන්න තේක නොලැබිලා ඇති. වාසේ එනොලබු දෙයට වඩා ඔබට වූ ආශිර්වාද තිබුණ දේ උවාස දෙන්න යන හේතුව ඔබ දකින්නට වඩා උන්වහන්සේගේ සලස්ම උන්වහන්සේ දකින්න ආකාර වෙනස්. ඔබ උන්වහන්සේ මත විශ්වාස කරන්න. උන්වහන්සේ දුන් නොදුන් හැම දෙයක්ම සම සුදී ගැන ඔබ උන්වහන්සේට සුදී ප්‍යාරයන් අද රාත්‍රියේ බාර කරන ස්වාමීන් මේ හැම කෙනා සුවබනින්ද දෙන්න. දැසනකින් කරුණාව දෙන්න පියායි. ඔවුන් කරන හැම දෙයක් තුළම සී මඟ පෙන්වින් නිරන්තර ඔවුන් සමගගේ ධ්‍යානකම යාශනා කරන. වහන්ස අපේ හඬසෙන් අපේ පිළිතුරු දුන් දෙවියන් වහන්සේ නිසා අපේ බලසොසි. ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමෙන්. ආමෙන්.